අයිබෝවන් YouTube අප අපේ channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අදත් අරන් ආවේ ව්‍යාපාර අයිඩියා එකක් සම්බන්ධව තමයි අරන් ආවේ. එතකොට මේ ව්‍යාපාර අයිඩියා එක ඇත්තටම මේ ලොකුවට ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් වෙනුවෙන් කරන ව්‍යාපාර අයිඩියා එකක් නෙමෙයි මේක. මේක සාමාන්‍යයෙන් අඩු මුදලකින් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට කරන ව්‍යාපාර වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඒ කියන්නේ මේකෙන් සාමාන්‍යයෙන් රුපියල් 5000ක් වගේ මුදලකින් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. පොඩි ව්‍යාපාරයක් වුණත් දවසට මේ ව්‍යාපාරෙන් 1500ක වගේ ලාභ හොයන්න පුළුවන් ව්‍යාපාරයක්. මමත් මේ ව්‍යාපාරය සම්බන්ධව FB එකේ පෝස්ට් එකකින් තමයි මම මේක දැක්කේ. ඊට පස්සේ මම මේ ගැන හොයලා බලලා ඒ හා සම්බන්ධ කඩවල් වලින් කතා කරලා බලලා තමයි මම මේ ව්‍යාපාර අයිඩියා එක ඔයාලට ගේන්නේ. එතකොට මේක දැන් දැනටමත් ඔයාලා දන්නවා මොකද්ද මේ අපි කරන්න යන ව්‍යාපාරික කියලා. මේක අපි හඳුන්වන්න පුළුවන් පාටි පැක් කියලා වෙලා අපිට මේකට නමක් දාන්න පුළුවන්. ඊට වඩා ඔයාලට හිතෙන නම් එයි ඒ නම් වගේ දෙයක් මේකට දාගන්න. ඉතින් මේක හදන්න යන්නේ අපිට වියදම මේ පැක් එක හදන්න රුපියල් 25ක් වගේ වියදමක් තමයි අපිට මේකට යන්නේ. එතකොට අපි මේක කඩේට දාන්නේ රුපියල් 40ට. මුදලාලි විකුණන්නේ රුපියල් 50ට. ඒ කියන්නේ එක පැක් එකකින් අපිට ලාභი තියෙනවා රුපියල් 15ක්. මුදලාලිට ලාභ තියෙනවා රුපියල් 10ක්. ඉතින් රුපියල් 15ක් මේකෙන් අපිට ලාභ තියෙනවා කියන්නේ එක කඩේකට මේ පැක් 10ක් දාන්න නම් ඒ රුපියල් 150ක් තියෙනවා එක කඩේකින්. දවසට කඩ 10කට මේක දාගත්තොත් එimhe රුපියල් 1500ක් තියෙනවා මේකෙන් ලාභය. එතකොට මම මේක දැන් මේ සාරාංශය තමයි මේ මුලින් කිව්වේ. මම එතකොට දැන් ඔයාලට කියන්නම් මේ එක පැක් එකක් හදන්න යන වියදම කොහොමද සහ මේවා මිලදී ගන්නේ කොහෙන්ද? ඒවට යන මිල ගණන් සම්බන්ධව පැහැදිලි කිරීමක් දැන් ඔයාලට මම කියන්නම්. ඊට කලින් දෙයක් කියන්න ඕන මේ ව්‍යාපාරයේ තෝරගන්න හේතුව තමයි අපි මොන ව්‍යාපාරය කරත් අපි ටාගට් කරන්න ඕන ලංකාව තුල වැඩිපුරම අලෙවි වෙන්නේ මොනවද කියන එක බලලා තමයි අපි ව්‍යාපාර කරන්න ඕන. එතකොට අපිට ලංකාව තුල දැන් සාමාන්‍යයෙන් වැඩිපුරම අලෙවි වෙන දේක් තමයි අරක්කු සිගරට් බේත්. එතකොට තව ත්‍රීවිල් බඩු සහ බයික් බඩු අමතර කොටස්. ඉතින් දැන් මේ 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 කිසි දෙයක් අපිට තනියව ගෙදර නිෂ්පාදනය කරන්න හැකියාව නැහැ. ඉතින් අපි එතකොට බලන්න ඕන වක්‍රාකාරව මේ ව්‍යාපාරවලට කොහොමද අපිට බලපෑමක් කරලා ඒකෙන් අපි ලාභයක් ගන්න කොහොමද කියලා බලලා තමයි ඒවට අවශ්‍ය දේවල් සපයන්න පුළුවන් නම් එතකොට ඒ වගේ ව්‍යාපාර දියුණු වෙන ප්‍රවණතාවය වැඩි. හරිද? ඉතින් දැන් මේ පාටි පැක් එක කියන එකට අපිට මේකට අවශ්‍ය වෙන්නේ ප්ලාස්ටික් කප්, පේපර් ප්ලේට්, ඒ කියන්නේ ඔව් පේපර් ප්ලේට්, ඊළඟට ගිනි පෙට්ටිය, ඊළඟට පේපර් සේවියර්. හරිද? එතකොට ඒකට යන මිල ගණන් දිහා බලපුවාම මේ ප්ලාස්ටික් කප් එකක මිල රුපියල් 1750ක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි මේකේ ප්ලාස්ටික් කප් 500ක් ගත්තොත් ඒ 500 පැක් එක රුපියල් 750ක් වෙන්නේ. එතකොට 750 500ෙන් බෙදපුවාම එක ප්ලාස්ටික් කප් එකකට අපිට යන්නේ වියදම රුපියල් 1750යි. ඊළඟට මේ পেපර් ප්ලේට් එක, මේ পেපර් ප්ලේට් එකෙත් 500ක් මිලදී ගත්තොත් මේ পেපර් ප්ලේට් 500 පැක් එකට වෙන්නේ රුපියල් 1000යි. එතකොට එක পেපර් ප්ලේට් එකක් වෙන්නේ රුපියල් 2යි. එතකොට මේ ගිනි පෙට්ටියක් රුපියල් 8යි. මේ සමහර විට මේ ගිනි පෙට්ටිය රුපියල් 8 මං කියන්නේ මේ කඩවල විකුණන මිල. නමුත් අපිට මේක තොග ගද්දීට වඩා අඩු වීමක් වෙන්න පුළුවන්. නමුත් අපි මේකට රුපියල් 8යි කියලා දාමු. එතකොට මේ পেපර් සේවියර් 100ක් රුපියල් 70යි. ඒ කියන්නේ পেපර් සේවියට් රුපියල් 170යි කියන්නේ එක পেපර් සේවියට් එක මිල වෙන්නේ 170ක් වෙන්නේ. හරිද? ඒක තේරුණානේ. එතකොට අපි මේ පැක් එකක් හදද්දී මේ පැක් එකක් හදන්න යන මිල මේ විදිහට තමයි මේ පැක් එකක් හදන්න මිල වෙන්නේ. අපි මේ පැක් එකකට දානවා කප් 4ක්. හරිද? කප් 4ට යන්නේ 1750 ගානේ 4ක් රුපියල් 6යි. ඊළඟට මේ ප්ලේට් එකක් රුපියල් 2යි කියන්නේ අපි මේ පැක් එකට දාන්නේ ප්ලේට් 2යි. හරිද? සාමාන්‍යයෙන් මේ ප්ලේට් දෙකක් දාපුවාම ඇති. එතකොට ඊළඟට ගිනි පෙට්ටියයි, ගිනි පෙට්ටිය රුපියල් 8යි, পেපර් සේවියට් දානවා 5ක්. পেපර් සේවියට් 5ට යන්නේ 3750යි. නමුත් අපි ඒකට රුපියල් 4යි කියලා දාමු. රුපියල් 4යි. ඊළඟට මේක පැක් කරන්න ගන්න ඉටිකොළ. මේ ඉටිකොළ ගද්දි ඔයාලා ගන්න ඕන. ඒක වෙන මම ඉස්සරහට කියන්නම්. ඉටිකොළ ගද්දි ඉටිකොළ කිලෝ එකක් රුපියල් 150ක් විතර වගේ වෙන්නේ මේ පැක් කරන්න ගන්න ඉටිකොළේ. එතකොට ඒක ඒ කිලෝ එකකින් මේ පැකට් හදන්න පුළුවන් 100කට වඩා. නමුත් අපි මේකට 100ක් හදනවා කියලා දාලා බැලුවොත් එහෙම 1750ක් තමයි යන්නේ ඉටිකොලේට එක පැකට් එකකට. ඊළඟට මේ ලේබල් එක. මේ ලේබල් ඇවිල්ලා ලේබල් වලට සාමාන්‍යයෙන් මේකට ලොකු මිලක් යන්නේ නැහැ. ඉතාමත් අඩු මිලක් යන්නේ. මොකද මේ ගහන ලේබල් එක මේ හාප් ෂීට් කොලේටත් වඩා තුනී කොලේකින් මේක හදන්නේ. ඒක ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලගේ ළඟපාත තියෙන ප්‍රෙස් එකකින්. ඒ කියන්නේ ඔය ප්‍රින්ටින් වැඩ කරන තැනකින් ඒක කරගන්න පුළුවන්.
එතකොට මේ එකකට යන්නේ ඒකකටත් යන්නේ රුපියල් 1.50ක් කියලා දාමු නමුත් රුපියලක්වත් යන්නේ නැහැ ඒ ලේබල් එකට නමුත් අපි ඒ මිල දාමු එතකොට මේකට කොස්ට් වෙලා තියෙනවා රුපියල් 25 මෙතන මේ 25 කොස්ට් වෙනවා කියලා දැම්මට ඇත්තටම 25 කොස්ට් වෙන්නේ නැහැ මේක 23ක් 24ක් වගේ තමයි යන්නේ නමුත් අපි 25ක් කියලා දාලා අපි ඉස්සරහට ගණන් හදාගෙන යම් ඉතින් අපි මෙහෙම හදාගත්තු මේ පැක් එකක් අපි කඩේට දාන්නේ රුපියල් 30කට සෝරි රුපියල් 40කට රුපියල් 40කට දානවා කියන්නේ අපිට එක පැකට් එකකින් රුපියල් 15ක ලාභයක් තියෙනවා හරිද එතකොට පැහැදිලි කොහොමද මේක වෙන්නේ කියන එක සම්බන්ධව ඊළඟට අපි බලමු මේවා ගන්නෙ කොහෙන්ද කියලා හැමදාමත් කියනා වගේ මේ දේවල් ගන්න යන්න තියෙන හොඳම තැන තමයි කොළඹ කොටුවේ තියෙන පීපල්ස් පාර්ක් එක. පීපල්ස් පාර්ක් එකේ තියෙනවා මම මේ කියපු ගණන් වලට මේවා ගන්න. ඊළඟට අපිට ඊට පස්සේ මේවා ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඔයාලා දන්නවා කොළඹ කොටුවේ තියෙනවා චයිනා වීදී කියලා. ඒ චයිනා වීදියේ හැරෙන තැනම බලන්න කඩ දෙකක් තියෙනවා. අන්න ඒ කඩ දෙකේ තියෙනවා මේ ප්ලාස්ටික් කප් සහ পেපර් ප්ලේට් ගන්න. හරිද? ඉතින් කොළඹ සම්බන්ධව දන්නේ නැති කෙනෙක් නම් ඔයා කොළඹට ගියාට පස්සේ කොටුවෙන් වැස්සට පස්සේ කොටුවේ කඩයක් කරන මොනෝයම් මොහෝ කඩයක් කරන කෙනෙක්ගෙන් අහන්න පීපල්ස් පාර්ක් එකට යන්නේ කොහොමද කියලා. එතකොට එයා යන විදිහ පෙන්නනවා. යන විදිහ කියලා දෙනවා. මහා ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම හොයාගන්න ලේසි. ඊළඟට මේ චයිනා වීදිය හොයාගන්න චුට්ටක් අමාරු වෙයි. නමුත් ඉතින් එහෙට මෙහෙට ඇවිද්දට පස්සේ චයිනා වීදිය හොයාගන්න පුළුවන්. මොන ව්‍යාපාරේ කරත් මේ කොළඹ කොටුව සම්බන්ධව දැනුවත් නම් මොනවාම හරි ගේමක් ගහගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරේ රුපියල් 5000කින් පටන් ගන්න පුළුවන් කිව්වේ ඒකයි සාමාන්‍යයෙන් 5000කින් ඔයාලට මේකෙදි ගේමක් ගහගන්න පුළුවන්. එතකොට ඔයා ඔළුවේ මීටරේ ගේම ගහගන්න ඕන පැක් කීයක් හදන්න මට මෙච්චරක් බඩු කොළඹින් එකපාර ගේන්න ඕනද කියන එක ඔයා ගණන් හදලා බලලා ඉවරලා ඔයා ගේන්න ඕන මේක කරන්න පුළුවන් ව්‍යාපාරයක් ලංකාව තුල අනිවාර්යයෙන්ම මේක ප්‍රචලිත වෙනවා බොහෝ කඩවලින් මේක මිලදී ගන්නවා තාම ගොඩක් දෙනෙක් මේක කරන්නේ නැහැ මේක ඇත්තටම ඔයා දන්නවා මේ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ මේ පාටි දාන ඔයාලා දන්නවා මේකේ තියෙන උවමනාව දැන් අපි මේකට කප් හතරක් දානවද කප් කීයක් දානවද කියන එක ඔයාට ඔයාගේ පැත්තේ ඉන්න අයත් අනු ඉන්න අය අනු ඔයාට තීරණය කරලා ඔයාට මේකේ කොහොමද රුපියල් 25ක් කොස්ට් වෙන්න මේ පැක් එක හදාගැනීමේ හැකියාව තියෙනවා මේව ඇත්තටම කාලෙන් කාලෙට කරන්න ඕන ව්‍යාපාර මම කියන්නේ දැන් මේක මේ දැන් ලොකු ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් ඔයාලට මගේ වීඩියෝස් තියෙනවා කොකොනට් චිප්ස් සම්බන්ධව තියෙනවා පොල් දෙලි චිප්ස් එතකොට පොල් තෙල් ව්‍යාපාරේ බ්ලොග් ගල් ව්‍යාපාරේ අර ඒ වගේ ව්‍යාපාර කරනවා නම් එහෙම කරන්නත් පුළුවන් මම මේ ව්‍යාපාර අයිඩියා එක නම් ගෙනාවේ මේ සාමාන්‍යයෙන් දැන් එක්සෑම් වගේ ලියලා gedare ඉන්න ළමෙක් නම් එහෙම හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් මොනා කරන්නත් මුලින්ම මේ වගේ දෙයකට බහැල ඉවරලා ව්‍යාපාර සම්බන්ධව අයිඩියා එකක් ගන්න ඒ අයිඩියා එක ගත්තට පස්සේ මේක කරගෙන යන්න පුළුවන් ඊළඟට සීලර් එකක් ගන්න ඕන සීලර් එක ගැන මම කලින් කිව්වේ නැහැ නමුත් සීලර් එකක් ගන්න අවශ්‍යයි සීලර් එකක් රුපියල් 1500 විතර ගන්න පුළුවන් ඒකත් ගන්න පුළුවන් පීපල්ස් පාර්ක් එකේ මම කලින් වීඩියෝස් වලදී නම් මේ සීලර් එකක් ගන්න ක්‍රමය ගැන කියලා දීලා තියෙනවා ඉතින් එතකොට මේ ව්‍යාපාර අයිඩියා එක ගැන ඔයාලට පැහැදිලි ඇති මම ඊළඟට ගේන්න බලාපොරොත්තු වෙන්නේ පොල් බිස්නස් එක මට පොල් බිස්නස් එක කරන හොඳ ක්‍රමයක් හම්බුණා ඒ ක්‍රමයේ සම්බන්ධව මම ඊළඟ අයිඩියා එකේදී ගේන්නම් ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු හැමම ව්‍යාපාරිකයෙකුටම ජය වේවා